ප්‍රභු නිර්මාණ වලින් මේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න යනවා විසඳුම් දෙන්න යනවා ඔබ දෙන්නන්ද මේ නිර්මාණ වලින් මිනිස්සුන්ට දුබල ජීවත්වන්නේ කොතරම් කැත විදියටද එහෙම දෙන්න මිනිස්සු ජීවිතේ රස කරන්නේ මිනිස්සු සමාජයේ රස කරන්නේ අන්න ඒකට තමයි සාහිත්‍යයේ යථාර්ථය අපිට කියන සමාජීකරණ වගේ චරිත නිරූපණය කරන්නේ ලේ මේ පදදාසිය රාමේෂුනේ මේසේ දිගින් වැඩි මොකද මෙතන දුන්නා අන්නේ මිනුම්කන්ද තමයි ඉලක් නිර්මාණය කරන්න පියා සමදිවාරය පියා සමදිවාරය ළඟට ගිහින් හිටගත්තම අපිට පේනවා අපි කොච්චර මිදීද අපි කොච්චර කැතයි අපි කොච්චර උචිතයි අපි මෙහෙම වැඩ කරයිද පියා කරුවේ දිහා අපි මෙහෙම මේ වගේ දෙයක් කරා අපි හැමදා අන්න ඒ ඉන්ටිග්‍රේටරක තමයි පියා මේ පියා නිර්මාණය කරන්න පියා සමදිවාරය ඉතින් කවුරුහට කියන්න අහන්න පුළුවන් බලන්න. ඒක කවුරුහට කියන්න අහන්න ඉතින් මේ ප්‍රශ්නය. හරි දෙතොලක් පාන්නේ නේනවා. ලක්කොද කොටසක් තමයි. අපි තියක් කොහොමද නේනුනේ දැන්නේ අක්කලා ලේක ගැබද ලේක ගැච්චර කරක්ද දෙන්නුත් නැද්ද ලේක. එනද ගැබ කොහොමද කිව්වේ. යාබද අපි ඉන්නේ කියලා සඳහන් නෑ මොකද අපි මුන්දා සමය. ඒ ඒකෙදි කියනවා කාරණා තමයි අපි කවියා කියලා කියන කවිය කියන පොදු අදහස් ගන්න ලේක නම කතා කරව මෙනි කතා කරව නාට්‍ය කරව කලාකරව සේරම එකට කවිය කියවන එකේ අන්ති අද්විතීය අන්නක් හරි අනිත් අයට නොදෙන දේවල් පෙරෙන විශේෂයෙන් දෘෂ්ටිවාදී සම්බන්ධයෙන් ගත්තාම අතන හෝ මෙතන හෝ කොතන ගිහිල්ලා ඇඳ ගන්නෙ නැති ප්‍රඥාවක් සහිත අද්විතීය අන්න කවියෝ තියෙනුනේ ඒක ඉතාම ප්‍රසිද්ධ සංකල්පයක් කවියාගේ අද්විතීය අන්න කියලා කියන්නේ ඒකයි තම තමන්ට තියෙන ප්‍රමාණයට ලේඛකයා මේ චරිත නිරූපණය නිර්මාණය කරන මේ මේ තියන්නේ සමාජයේ කෙසේ විය යුතුදයි ලේඛකයා තුළ තියෙන දෘෂ්ටිය තමයි තින් විපියා සමාජිකා කර කියන ධර්මයේ ඇතුලේ ඔකේ ඔබේ මධ්‍යම පාන්තිකක් වේවත් ඔබේ උපතුමක් වේ ඔබ පුත්‍ර ජාතියේ ඒක තමයි මේ නිර්මාණය කරන්න ඇයි යම් කිසි කෙනෙක් මේ ඉන්නකොට වියලෝගේ චරිතෝ කියන දෙයක් නැද්ද හත්කෙවල් එළියට දිනුනාට සාහිත්‍යයේ තියෙනවා ඒ සාහිත්‍යයේ තියෙන යම් කිසි කාර්යභාරයක් ඊට පස්සේ මේ දෙවෙනි චරිතය තමයි ඊළඟ ප්‍රධාන චරිතය තමයි සඳුත්තා වීරසිංහ. සඳුත්තා වීරසිංහ ඈත් නාගරික ඒ වගේම මහත්යෙන් පත්ති ඒ වගේම අර ඊළඟ වගේම වැඩි කුකල්ලා. ඊයා වැඩි පුරුෂේ සතර කාරී ස්වාම පුරුෂයා ඇතුළේ ඒ වගේම අර මතු කාලේදී දරුවෝ විවාහ වෙලා එළියට ගියපු අර එම්ටි නෙස්ට් එක. ඈගේ චරිතය ආවා ලේකට තම ආලෝක ධාරාවක් වීදවන අපේ රටේ සාම්ප්‍රදායික වශයෙන් ගත්තාම මේ නව යෞවනයන්ගේ සහ තරුණයන්ගේ විශේෂයෙන්ම ගැහැණුන්ගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ තත්ත්ව දෘෂ්ටිය ගැන අද දවසේ මේ විකල්ප දෙවි නම් කතාවේ වාර්තා අනනු අන්තිම ඒක ඉස්ලාම සම්බන්ධතා නිල පොද දුරක් පොද නවත්තන ඊට පස්සේ ඉතින් සම්බන්ධතා තාත්තා අනුරබල දැන් සතරකට දුකයි තාත්තා හරි ප්‍රශ්න තමයි මේ කොල්ල හොදයි තමයි හැබැයි ඒ වගේ මේ කොල්ල කොට නැතිද එතකොට අපගේ බෞද්ධයන් විතර දෘෂ්ටි ගන්න එතකොට එතකම නා කියන්නේ මාතෘකාව මේක වගේ දැන් එක හරි ඒක තියෙනවා ප්‍රායෝගික දෙයක් නමුත් අපි ලකුණ ආචින්ත කරපිට දෘෂ්ටි වේවලද විශේෂයෙන්ම ගැළවෙන්නේ පාර්ශවයෙන් ගන්නවා ඒක කොල්ලෙක් නම් කවුරුහරි කෙල්ලෙක් විතර වැදුණා නම් ඇත්තම කියනවා නම් ඒ තාත්තාට අපෙන් තාත්තේ කරන්නේ හරිද කෙල්ල හොරා ඉදන් හරි අනිවාර්යෙන් ඒ පරමාර්ථ සාධනයේ කියනවා ගැහැරලා මේ හුද මේ අපේ සංස්කෘතිය තුළ හයිය නැහැ දැන් මේ දේවාචාර්ය කෙනෙක් කියන්නේ සංගතාවේ සිංහ සම්බන්ධයක් තමයි මේ කතා සම්පූර්ණ කියන්නේ නැහැ ඒක කියන්නේ නැහැ ඉතින් පොතෙන් දැන් කියවන්න බස් පොයින් කරන්නේ හරි ඊට පස්සේ දැන් මේ නව කතාව විකාශනය වෙන්නේ මේ පියල් සහ සතරතා අතර තියෙන සම්බන්ධතාව ඒක ඉතාම සංකීර්ණ සම්බන්ධතාවක් දෙන්න අපි හිතනවා නව කතාව පටන් ගන්නකොට මේ දෙන්නම ගත්තු පුත්‍රයෝ අරයාගේ වයිස් නේ එයාගේ හස්බන්ඩ් නේ ඊට පස්සේ මේ දෙන්නම නිකන් තාම අර තරුණ අවදියේදී රූප සෝපාන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒක මෙන්න මේ ස්ථානයේමයි ඉන්නේ. අපි ක්ලයිම් කරේ කරනවා. මෙතෙන්ට ඇවිල්ලා පොඩක් කියවල කරන විදිය සමාන රුචිකත්වයක් තියෙන අය. ඒක දෙන්නම ප්‍රේමයෙන් පරාජය වෙච්ච අය.
අපිට ඉතන ශා මේව අයිඩියා කපල නේද දැන් මේකෙන් අතට සම්බන්ධයක් ඇති වෙන කිසි ප්‍රශ්නයක් නැහැ ඔකේ අවුලක් නැහැ ළමයි ළමයි දීගතර දීලා ළමයි මොකද ටැංගෝල් දේවා ඒ යුක්තක් කරලා ඉවරයි මේ දෙන්න ප්‍රශ්නයක් නැහැ සම්බන්ධයක් ඇති නැහැ හැබැයි අපි දැන් මේ මොකද කියවගෙන යනවා 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 දැන් අපි බලන්නේ කායික අසුරුකුත් ඇති වෙන ඉන්නවා කියන්නේ ඒ කිසි දෙයක් අර බංගුයි දෙපැත්තේ වාරියෝ අවදාහම මැදේ ඉන්නේ හොඳ වෙලාවට කරුණ උදැකලාම නව කතා පුරා මැදින් වාරියෝ ඉතකව සමාන වෙනවා තාර්කික වාදිකල තියෙන වාක්‍ය වලදී ඉක්මනට යන අක්කා විදත්ත තාපෝ ඉත අපරදම මේ දෙන්නට වාදිනේ මේ දෙන්න අපරදක මේ ඒ බෞද්ධික ගුණ මේ දෙන්න ධර්ම කරුන්නේ ඒ බෞද්ධික ගුණ කරන්නේ මානසික ධර්ම කරන්නේ නැහැ යම් එකතර විදිහකට ඒ කියන්නේ දැන් මෙතෙන් දැන් සතරතා වගේ ගමක් ගත්තහම ඒ ළඟින් ආශ්‍රය කරන කෙනෙක් සතරතා කියනකොට කිදි කරන්නේ සතරදී නව කතාවේ කොතන ගොඩක් පියා සතරදී සතරන්නේ විකාශ
ඇත්තටම ඔය සිද්ධියක්. ඇයට තිබුණේ වුණා. ඒක නොකිය. විදේශයක්. ඇය පියාට මේ කතාව ආරම්භ කර කියලා මම ආකර්ෂණුනේ මේ කාර්යය නිසා. ඇයට පියාගේ මිත්‍රත්වය සෙනෙහස ඒක අහිමි වුණේ